අපිට දැනට පේන්න තියෙනවා මහාමාර්ග ආශ්‍රිතව ප්‍රධාන නගර ආශ්‍රිතව මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා. ඒ වගේම ඇතැම් වෘත්තීය ඉල්ලීම් මුල් කරගෙන විශාල වශයෙන් උද්ඝෝෂක රාශියක් නගර ආශ්‍රිතව සැරිසරනවා. අපි දැක්කා අනවශ්‍ය ලෙස ඊයේ දිනේත් කුරුණෑගල ප්‍රදේශයේ සමාජ දුරස්ථභාවය හෝ සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා. ඒ නිසා අපි මින් ඉදිරියට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ ඉල්ලීම් හෝ වෘත්තීය අරගල වලට කටයුතු කරන. නමුත් මේ මොහොත නිසියාකාරව අඳුනාගෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න, ඒ වගේම සමාජ දුරස්ථභාවය තබාගෙන මේ කටයුතු කරන්න කියලා, කෙසේ වෙතත් මින් ඉදිරියට යම් උද්ඝෝෂණයක් හෝ යම් අනවශ්‍ය සමාජ ඒකරාශී වීමක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න, හරි අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව අපේ නිර්දේශයක් ඉල්ලුවොත් අපි ඒ නිර්දේශ ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන් මේ මොහොතේ ලංකාවේ පවතින තත්ත්වය සහ මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කිරීම සම්බන්ධව සලකලා බලලා. දැන් පවතින තත්ත්වය ඉතාමත්ම භයානකයි. රෝගීන් සංඛ්‍යාව දෛනිකව වැඩි වෙනවා. ඒ වගේම වැඩි වෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ පහළ වීම ඉතාම වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරක මධ්‍යස්ථානයක් බොහොම ඉඩකඩ බොහොමයක් සීමිත බව අපිට පේන්න තියෙනවා. ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාව ඉතාම ඉහළ ගිහිල්ලා කියලා විශේෂඥයෝ අනතුරු අඟවන. ඒ නිසා මේ පවතින තත්ත්වය ඉතාමත් අවදානම්. ඒක සලකලා බලලා සමාජය තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම සඳහා මහජනතාව පෙළඹවීමට අපි ඕනෑම මොහොතක නෛතිකමය ක්‍රියාමාර්ග ගන්න මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුවට හෝ අනෙකුත් ආයතනවලට නිර්දේශ ලබා දෙන්න කටයුතු කරනවා.